මහිතන්නේ අපි ඊළඟට මොකක්ද කරන්න අවශ්‍ය කියලා කියන එක කතා කරන එක අත්‍යවශ්‍ය මොහොතක් මේක. ඒ වගේම මම හිතනවා මේ වෙලාවේ මේ අර්බුදය අපි මුහුණ දෙමින් ඉන්න අර්බුදය යම් කිසි විදිහකට විග්‍රහ කිරීමක් අවශ්‍ය වෙනවා කියලා. මොකද මේ අර්බුදය විග්‍රහ කිරීමේ යම් පාර්ශවීය බවක් තියෙනවා. යම් පන්තියකට පක්ෂපාතීත්වයක් තියෙනවා. මේ ඒ නිසා මේ අර්බුදය නිවැරදි ආකාරයට විග්‍රහ කිරීමත් මම හිතන්නේ අපි මොකක්ද කරන්න යෝජනා කරන එක ඇතුලේ මුලින්ම කියන්න අවශ්‍යයි කියලා හිතනවා. ඒ වගේම මේ මට කියන්න අමතකුණ එක පළමුවෙන්ම තරිඳුට පළමුව සුබපතනවා. තරිඳු අර පොතේ කියලා තියෙනවා වගේ ඉතිහාසය ලියා තැබීමට මේ ගන්න උත්සාහය සම්බන්ධයෙන් තරිඳුට සුබපතනවා. අපි මේ අර්බුදය මොකක්ද කියන එක මේ යම් කිසි විදිහකට කතා කරගෙන ගියොත් දැන් අපිට ආර්ථික අර්බුදය කියන එක දැනෙන්න ගන්නෙ ණය අර්බුදය. අපිට ආර්ථික අර්බුදය කිව්වට ඒක ආර්ථික අර්බුදය කියන්නේ ණය අර්බුදය විතරක් නෙමෙයි. නමුත් අපිට දැනෙන්න ගන්නෙ ණය අර්බුදය විදිහට. එතකොට ණය අර්බුදයට අපිට ගෙන අපිට පෙන්වන එකම විසඳුම විදිහට මේ ණය අර්බුදය විසඳ ගන්න අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට පෙන්වන එකම විසඳුම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ. අපිට පෙන්වන එකම විසඳුම එන්නේ ඒක තමයි. එතකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා අපිට කියනවා ණය අර්බුදයේ විසඳ ගන්න නම් දේශීය ණය ප්‍රතිවගත කරන්න ඕන, විදේශීය ණය ප්‍රතිවගත කරන්න ඕන කියලා. එතකොට මේ තරිඳුගේ පොත ඇතුලේ කතා කරන්නේ දේශීය ණය ප්‍රතිවගත කරණිය කියලා කරපු මංගොල්ලය ගැන. එතකොට දැන් ඒ වගේම තවදුරටත් කතා කරොත් එහෙම දේශීය ණය ප්‍රතිවගත කරණිය වගේම විදේශීය ණය ප්‍රතිවගත කරණිය වෙනුවෙන් IMF එක යෝජනා කරනවා විවිධ යෝජනා. එතකොට ඒකේ ඇතුලේ තියෙන පළවෙනි එක තමයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කරගන්න වෙනුවෙන් බදු වැඩි කරන්න වෙනවා කියන්නේ. ඊට අමතරව වියදම් කප්පාදු කරන්න වෙනවා. ඒ වගේම පාඩු ලැබමින් තියෙන රාජ්‍ය ආයතන විකුණන්න ඕන කියන්නේ. මෙන්න මේ යෝජනා ටික ප්‍රධානව IMF එක විසින් යෝජනා කරනවා. එතකොට දැන් ඇත්තටම මේවා හරහා ජනතාව බහුතර ජනතාව ඒ වගේම වැඩ කරන ජනතාව ප්‍රමුඛ මුහුණ දෙමින් ඉන්න දැන් තත්ත්වය විග්‍රහ කරමින් ගියොත් එහෙම ඇත්තට මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම හරහා ඒ වගේම වියදම් කප්පාදුව හරහා අර්බුදයට ලක් වෙලා ඉන්නේ, ඒවැ බර පැටවිලා තියෙන්නේ, මේ සියලු දේවල් බර පැටවිලා තියෙන්නේ රටේ වැඩ කරන ජනතාවට. අන්නේ කාරණය මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් ගත්තොත් එහෙම මේ රාජ්‍ය වියදම අඩු කිරීම කියලා සිද්ධ වුනේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සමාජ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව වෙන් කරන මුදල් අඩු කිරීම පමණයි. ඉතින් අපිට මතකයි 2024 අයවැය ඉදිරිපත් කරපු වෙලාවේ වැඩිම වියදමක් වෙන් කළා තිබුණේ. බජට් එකේ වැඩිම මේ අරමුදල් වෙන් කළා තිබුණේ ආරක්ෂක කටයුතු වෙනුවෙන්. රුපියල් ඒ වගේ මුදලක් වැඩිපුර මුදලක් වෙන් කළ රුපියල් බිලියන 423ක් වෙන් කළා තිබුණේ ආරක්ෂක වියදම් විදිහට. එතකොට දැන් අර මේ මෙවැනි අර්බුදයක් වෙලාවක පවා රාජ්‍ය වියදම කියලා වියදම් අඩු කරගන්න කියලා යෝජනා කරලා තියෙන වෙලාවක එවැනි තීරණ තමයි ආණ්ඩුව ගනිමින් ඉන්නේ. ඊට පස්සේ ඒ අමතරව ඊට අමතරව දිලින්දන් සඳහා වූ සහනාධාර කප්පාදුව. අනිත් පැත්තෙන් සිද්ධ වුණ එක තමයි මැතිවරණය වගේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් වෙන් කරන්න ඕන මුදල් කප්පාදු කරන. අවසාන වශයෙන් බැලුවහම මේ රාජ්‍ය වේදම් අඩු කිරීම කියලා කරලා තියෙන්නේ ජනතාවගේ සමාජ ආරක්ෂණය, ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කිරීම තමයි අවසාන වශයෙන් ඇත්තරම රාජ්‍ය වේදම් අඩු කිරීම වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ බදු වැඩි කිරීම සිද්ධ වුණේ ගත්තොත් සාමාන්‍ය ජනතාවට බලපාන භාණ්ඩ හා සේවා වලට තමයි බදු වැඩි වීම සිද්ධ වුනේ. ආණ්ඩුව මේ අවසාන වශයෙන් 15 ඉඳලා 18 දක්වා වැඩ බදු වැඩි කරනකොට කිව්වේ කාණ්ඩ ප්‍රමාණයකට විතරයි, භාණ්ඩ හා සේවා යම් ප්‍රමාණයකට විතරයි බදු වැඩි කරන්න කියලා. නමුත් අපි දැක්කා මේ යම් ප්‍රමාණයකට භාණ්ඩ ප්‍රමාණයකට මේ බද්ද වැඩි වුණත් මේ සෑම සියලු භාණ්ඩයකම හා සේවාවකම මිල ඉහළ ගියා. ඉතින් අපි දන්නවා දැන් මේ වෙලාවේ සාමාන්‍යයෙන් ගමකට ගියාම අපිට දකින්න ලැබෙන දෙයක් තමයි පාසල් උපකරණ පවා ගන්න
වාරික වශයෙන් ගන්න දැන්වීම් දාලා තියෙනවා. ඉතින් එවැනි තත්වයකට අපේ රටේ ජනතාවක් ඇදලා දාපු එක තමයි සිද්ධ වුනේ. අනිත් පැත්තෙන් දැන් අනිත් පැත්තෙන් බදු විදිහට අය කරගන්න තියෙන එක තමයි ආදායම් මත බදු අය කිරීම. නමුත් ඒකෙදි ආන්දෝ සිද්ධ කරපු එක තමයි ලාභ මත يعني රටේ ධන කුවේරයන් මත මේ බදු ගහනවා වෙනුවට වැටුප් මත බදු අය කරගෙන. ඒකෙදි සිද්ධ වුනේ අපේ රටේ අපි දන්නවා ඇත්තම මේ වැටුප් මත බදු අය කරගැනීම හරහා අපේ රටේ වෛද්‍යවරු ඉංජිනේරුව මොකක් හරි විශේෂ මූර්තිකයෝ රට හැර යාම තමයි සිද්ධ වුනේ. ඒ හරහා ජනතාවට තමන්ගේ සෞඛ්‍යයට එවැගේම අධ්‍යාපනයට මොකක් හරි තිබුණ රැකියා යෙමීමට රැකියාවකට තිබුණ අයිතිය තමයි මේ හරහා කප්පාදුවට ලක් වුනේ. අර මං කිව්වා වගේ ජනතාවට ආදායම් උත්පාදනයේදී වගේම जनता सिद्ध होनेहरहा जनता जनता मत सामान्य जनता मत विशेष මේ IMF එක කරපු යෝජනාව තමයි රාජ්‍ය ආයතන විකිණීම කියන එක. අපි දන්නවා දැන් මේ වෙලාවේ ටෙලිකොම් එක, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව මේ වගේ රක්ෂණ සංස්ථාව මේ වගේ රටට ආදායම් උත්පාදනය කරන ආයතන විකුණන්න නියමිත වෙලා තියෙනවා. වෘත්තීය සම්පති ව්‍යාපාර මේ විදිහෙන් සටන් කරමින් ඉන්න වෙලාවක් නේද. ඒතර දැන් මේ ආයතන රටට ආදායම් උත්පාදනය කරන ආයතන විකිණීම හරහා සිද්ධ වෙන්නේ තව දුරටත් රාජ්‍ය ආදායම් අඩු කරන මෙන්න මේ වගේ ඉතාලම මේ කියන්නේ වෙනත් දෙබිඩි ආකාරයේ ප්‍රතිපත්ති තමයි IMF එකේ යෝජනා හරහා අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අර්බුදය විසඳන්න කියලා ඇත්තම කරන යෝජනා හරහා අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ වැඩ කරන ජනතාව මත සාමාන්‍ය ජනතාව මත බර පැටවීම පමණයි කියන එක ඇත්තම පේන්න තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් අන්තිම වශයෙන් ගත්තොත් එහෙම මේ වෙනකොට ණය විශේෂම විදේශීය ණය ප්‍රතිලෝගතකරණයක් කියන එක වෙලක් නැහැ. දැන් වසරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ IMF ප්‍රෝග්‍රෑම් එක අපේ රට තුළ ක්‍රියාත්මක වෙලා අවසාන වශයෙන් මේ ණය ප්‍රතිලෝගතකරණය කියන එක ක්‍රියාත්මක වෙලා නැති තත්ත්වයක් තියෙනවා. කියන්නේ දැන් නිකන් අර සරලව කතා කරොත් එහෙම නටපු නටපුත් නැහැ. බෙරේ පළුවකුත් නැති තත්ත්වයක් තමයි දැන් උද්ගත වෙලා තියෙන්නේ. එතකොට දේශීය ණය ප්‍රතිලෝගතකරණය හරහා මේ මහ බැංකුව සහ ආණ්ඩුව ලස්සන්ට අපේ රටේ විශ්‍රාමික අරමුදල් වලට අත තියලා අපේ රටේ වැඩ කරන ජනතාව මංකොල්ලය ඒක ලස්සන්ට කරලා ඉවර කරලා දෙනවා. එතකොට දැන් ඇත්තම ගත්තොත් එහම අර නිකන් මේ දවස්වල මේ සරලව මේ අරමුදේ විග්‍රහ කරන්න උදාහරණයක් ගත්තොත් එහම දැන් භාණ්ඩාගාර වැඩුම් කර ආයෝජනය කරලා තියෙන අර්ජුන් ඇලෝසියස්ට සියයට 28ක විතර මේ පොලියක් හම්බෙනකොට අපේ රටේ වැඩ කරන කම්කරුවෙකුට හම්බෙනවා 109ක වගේ පොලියක්. ඊට අමතරව දැන් ඔකේ ලස්සන කතාව තමයි අපි දැක්ක පහුගිය කාලේ එළි වුණා මේ අර්ජුන් ඇලෝසියස් 2023 දෙසැම්බර් වෙනකොට තොරතුරු පනත හරහා ගත්ත තොරතුරු වලින් අනාවරණය වුණා. අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්දිස් සමාගම රුපියල් බිලියන 4ක විතර බදු පොල්ලක් තියෙනවා කියලා. ඒකේ සමාගම් දෙකක් තියෙනවා. ඒ සමාගම් දෙකේ එකතුව රුපියල් බදු නොගෙවීමේ එකතුව රුපියල් බිලියන 4යි කියලා. ඒතර මේක දැන් ඒගොල්ලෝ තමයි මේ EPF එක වගේ විශ්‍රාමික අරමුදල් වලට පාඩු ලබන ආකාරයෙන් මහ බැංකු වංචාවටත් සම්බන්ධයි. ඊට පස්සේ මේ අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ප්‍රතිලාභ ලබන්නත් උන්, ඒ වගේම ඔවුන්ට පුළුවන්කමක් හම්බෙනවා බදු නොගෙවා පැහැර හරින්න. ඒතර දැන් මෙතනදී තව ප්‍රශ්නයක් මතුවෙනවා. අපිට IMF වැඩසටහන එනකොට අපිට කිව්ව දේ තමයි IMF එක විශේෂයෙන්ම අපේ රටේ තියෙන වංචා දූෂණ වලට එරෙහි වෙනවා කියන. ඒ වගේම සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරනවා කියන. එතකොට අපේ රටේ දැනට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියනවා අපේ රටේ සමාගම් නොගෙවු බදු තියෙනවා කියලා රුපියල් බිලියන 1000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මෙන්න මේ වංචාවන් සම්බන්ධයෙන් මොකක්ද IMF එක කරන වැඩිහත් වීම? ඒ වගේම මේ වෙනකොට ධනුෂලා එහෙම පසුගිය කාලේ මේක මේ විශේෂයෙන්ම කතා කරා මිස් ඉන්වොයිස් හරහා ඩොලර් බිලියන 53කට ආසන්න ප්‍රමාණයක් රටින් පිට කරලා තියෙනවා. ඒතර මේ සම්බන්ධ මෙවැනි වංචාවන් සම්බන්ධව මොකක්ද IMF එක කියන්නේ?
එතකොට මෙවැනි වංචාවන් සම්බන්ධව කිසිම දෙයක් ඒගොල්ලෝ කියන්නේ නැහැ. එතකොට දැන් මේ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් මේ වෙලාවේ මර්ධන පහක් ගෙනල්ලා සමාජ මාධ්‍ය මර්ධන පහ, ඒ වගේම ATA එක ගේන ලෑස්ති වෙනවා. ඒ වගේම රකු විකල්පනාක අපි අපි දැක්කා ජනාරගල ව්‍යාපාරයේ මේ ഘോഷණයකට පහර දුන්න විදිය. මේ සියලු දේවල් සම්බන්ධයෙන් මේ IMF එකට කිසිම IMF එකට කිසිම මැදිහත් වීමක් හෝ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ වෙලාවේ මේ ජනතාව මුහුණ දෙමින් ඉන්න බදුබර ඒ වගේම මර්ධනය සම්බන්ධයෙන් කිසිම සොයාබැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම IMF එක කියන්නේ විසඳුමක් නෙමෙයි. ඒක තවදුරටත් ජනතාවට විස ගැනීමක්, ජනතාවට මරණය කරා දැක්වීමක් කියන එක. IMF යෝජනාව එන්නත් කලින් ලෝකෙම පිළිගත් ආර්ථික විශේෂඥයෝ 180 දෙනෙකුගේ මේ ප්‍රකාශයක් කරා අතරම ඔවුන් ඔවුන් කිව්වා IMF එකට යන්න එපා, ඒ සඳහා වෙනත් විසඳුම් තියෙනවා, ඒ සඳහා යන්න කියලා. IMF එක කියන්නේ විසඳුමක් නෙමෙයි, ඒක තවදුරටත් තිත්ත කසායක් නෙමෙයි, තිත්ත බසක් කියන එක. විශේෂයෙන්ම ඒ වෙලාවේ ආර්ථික විශේෂඥයෝ කිව්වා, අපිට මතකයි යානිස් වරුපකීස් වගේ කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ ඒ වෙලාවේ විශේෂයෙන්ම ඒක නැවත නැවත මතක් කරා. එතකොට දැන් ඒ වෙලාවේ ඔවුන් කිව්වේ අපේ රටේ අරගෙන තියෙන්නේ ස්වෛරී ස්වෛරීත්ව බැඳුම් කර හරහා ඒ පෞද්ගලික ණය වැඩිපුර අපේ රටේ තියෙන 40%ක් විතර ගියන්නේ ණය. එතකොට ඒ ණය හඳුන්වන විශේෂ ක්‍රමයක් තියෙනවා විලෝපික ණය කියලා. එතකොට මෙවැනි ණය නොගෙවා නොගෙවා ඉන්න පුළුවන්. මොකද ඔවුන්ට දැනටමත් අපි විශාල පොලියක් ගෙවලා තියෙන්නේ. ඔවුන් දැනටමත් ඒකෙන් ප්‍රතිලාභ ලබලා තියෙන්නේ. එතකොට පැහැදිලිව මෙවැනි ණය නොගෙවා අත්හරින්න පුළුවන්. ඒ වගේම ඔවුන් කිව්ව තව දෙයක් තමයි ශේෂම මැදිහත් කරුවෙකු අවශ්‍ය නැහැ. IMF එක වගේ මැදිහත් කරුවෙකු අවශ්‍ය නැහැ. රටක් ලෙස අපි කෙලින්ම අනිත් ණය පාර්ශ්ව සමග ණය අරගෙන තියෙන රටවල් සමග ගනුදෙනු කරන්න කියලා. ඒ වගේම සාකච්ඡා කරන්න කියලා. ණය සම්බන්ධයෙන් ණය ගෙවීම කල්හැරීමට, කල් ගැනීමට, ඒ වගේම ණය නොගෙවා සිටීමට සාකච්ඡා කරන්න කියලා. මෙවැනි කිසිදු විසඳුමකට නොයා තමයි මෙවැනි කිසිදු වෙනත් විසඳුමක් කට නොයා තමයි කෙලින්ම ආණ්ඩුව IMF එක වෙත යන්නේ. ඒ වගේම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිස්සෝ ඉන්වොයිස් හරහා විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කිව්වා ඩොලර් බිලියන 53ක් තියෙනවා කියලා. එවැනි ඒ ආකාරයට රටින් පිට කරන ලද මුදල්. ඉතින් මේ මුදල් අපේ රටේ විදේශ ණය ගත්තොත් එහෙම ඩොලර් බිලියන 40කට ආසන්න ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. ඒතර මෙවැ ඉතින් අපිට අපේ රටේ ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයටත් වැඩි මුදලක් එවැනි ආකාරයට තියෙනවා. ඊට අවශ්‍ය නීති සම්පාදනය කරන්න එවැනි දෙයක් මේ IMF එක සඳහා මැදිහත් වෙන්නේ නැහැ. අපේ රටේ ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ අර්බුදය ඇත්තටම මේ IMF එක කියන්නේ විසඳුමක් නෙමෙයි. ඒ වගේම IMF වැඩපිළිවෙල හරහා ඉතාම පැහැදිලි ලෙස එක පන්තියකට බරපැටවීමක්, බහුතර ජනතාවකට බරපැටවීමක් සිද්ධ වෙන්නේ කියන එක ඇත්තටම පැහැදිලි. එතකොට දැන් මම අපි හිතන විදිහට මේකට තියෙන විසඳුම පැහැදිලිවම අපිට මේ පරිණු කියලා තියෙනවා වගේ ණය ගෙවීමට ජනතාව නොමරා සිටින්න නම්, අපිට නොමැරී සිටින්න නම් කරන්න තියෙන පළවෙනි එක තමයි අපි අනිවාර්යම පළමුවෙන්ම exit IMF ප්‍රෝග්‍රෑම් එකකට යා යුතුයි. ඒක අපිට එකපාර කරන්න බැරි නම් smooth exit IMF ක්‍රියාවලියකට අපිට යන්න වෙනවා. මාස කිහිපයක් හෝ අරගෙන මේ ක්‍රියාවලියෙන් අපිට අයින් වෙන්න වෙනවා. අපිට නොමැරී සිටීමට අවශ්‍ය නම් ඒ විසඳුම අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. එතකොට දැන් ඇත්තටම මේක ක්‍රියාත්මක කරන්න යනකොට ඇත්තටම අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙන දේ තමයි අපි මේ බරපැටවිලා තියෙන සාමාන්‍ය ජනතාවට නම් සාමාන්‍ය ජනතාවගේ එකතුවක්, වැඩ කරන ජනතාවගේ එකතුවක් තමයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. නැතුව බරපැටවිලා තියෙන ජනතාව නැතුව කවදාවත් අර්ජුන ලෝසියස් හරි ධම්මික පෙරේරා හරි ඉෂාරනානායකකාර හරි එන එකක් නැහැ මේකට විසඳුම් හොයන්න. මේකට IMF එකට එරෙහිව යන්න කවුරුවත් එන එකක් නැහැ. අපේ රටේ ජනතාවට තමයි මේකට නායකත්වය ගන්න වෙන්නේ. විශේෂයෙන්ම සදහන් කරන්න ඕන එතනදී නොගෙවූ බදු අය කරගන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ධනපතියන් විසින් නොගෙවා පැහැර හරින ලද බදු පළමුවෙනිම අය කරගන්න වෙනවා. ඊට අමතරව මිස්සෝ ඉන්වොයිස් විවිධ වංචා සහගත ක්‍රම හරහා රටින් පිට කරගන්න ලද ධනය ආපහු අපේ රටට අරගෙන ඉන්න අවශ්‍ය වෙනවා.
ඊට අමතරව විශේෂම අත්‍යවශ්‍ය විශේෂම දැන් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු දේ වෙන්නේ අත්‍යවශ්‍ය ආහාර සඳහා ඒ වගේම අත්‍යවශ්‍ය දේවල් සඳහා පනවලා තියෙන බදු අඩු කිරීම මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න නම් මම හිතන විදිහට අපිට අවශ්‍ය වෙන්නේ මේ බදු බර පටවිලා තියෙන මේ පීඩනය දරාගෙන ඉන්න ජනතාවගේ එකතුව පීඩනය දරාගෙන ඉන්න ජනතාවගේ පෙරමුණ මම හිතන්නේ අර එතනදී අපිට විශේෂයෙන් සඳහා කරන්න ඕන මේ පෙරමුණට අර අනිවාර්යම පක්ෂපාතිත්වයක් තියෙන්න ඕන වැඩ කරන ජනතාවට පක්ෂපාතිත්වයක් තියෙන්න ඕන අර සමහර ව්‍යාපාර කියනවා වගේ අපි මේක අපි මේකටත් පක්ෂයි මේකටත් පක්ෂයි මේකටත් පක්ෂයි කියනවට විරුද්ධව එරෙහිව ඊට ප්‍රතිපක්ෂව නිශ්චිතව වැඩ කරන ජනතාවට පක්ෂපාති වූ ව්‍යාපාරයක් අවශ්‍යයි ඒ තුල ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයෙන් පීඩිත වූ කාන්තාව ඒ වගේම ඇඟලුම් කලාපේ කාන්තාව තේවත්ත වැඩ කරන කාන්තාව විශේෂම ඊළඟට වැදපරදිග රැකියාව කරමින් මේ රටට විදේශ විදේශ ප්‍රේෂණය වන කාන්තාව මේ සියලු දෙනා වැඩ කරන ජනතාව වගේම මේ සියලු දෙනා නියෝජනය කරන පෙරමුණක් අවශ්‍යයි කියන එක තමයි මගේ යෝජනාව. يعني මම නැවත කියනවා අපිට නොමැරී සිටීමට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා සටන් කරන්න. නැත්තම් අපිට සිද්ධ වෙන්නේ මේ IMF යෝජනාව හරහා තවදුරටත් මැරි මැරි ජීවත් වෙන්න. ස්තුතියි.